second mission powered by Sampad Bank. සමාජ පරිසරික ගැටලු විසඳීම සිය පරමාර්ථය කරගත් සමාජ ව්‍යවසායකයන් සොයා යන සමාජ ආයෝජකයන්ගේ දෙවැනි ක්‍රියාන්විතය ඇත් පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම අපේ වික්‍රම සමාජ ආයෝජනය ලංකාවට හඳුන්වා දුන් මූල්‍ය ක්ෂේත්‍රයේ නිහඬ විප්ලවවාදියා ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලයේ නිර්මාතෘ සහ ආසියාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ජාලයේ සභාපතිත්වය දරන චන්දුල අපේ වික්‍රම තවත් සංවිධාන රැසක අධ්‍යක්ෂ ධූරය ඔබ වෙනවා අජිත් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ විශාලතම බහජන සමාගම තැනීමට නායකත්වය දුන් සුහදශීලී ආයෝජකයා ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ නියෝජ්‍ය සභාපති ධූරය දිගු කාලයක් හෙබ වූ අජිත් බ්ලූ ස්ටෝන් කැපිටල් හි නිර්මාතෘවරයායි ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සේවය පරිවර්තනය කළ ජනප්‍රිය පික්මි ව්‍යාපාරයේ ප්‍රධාන ආයෝජකයා සහ සභාපති වන්නේද ඔහු සුදර්ශන් අහංගම වරලත් ගණකාධිකාරී ආයතනයේ සමාජිකයෙක් වන සුදර්ශන් අහංගම පසුගිය වසර 15ක කාල සීමාව පුරා MAS Holdings එවත් MAS Holdings සමාගමේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ තනතුර හොබවමින් සිටි දැනට ඔහු ශ්‍රී ලංකාවේ සහ විදේශවල පිහිටි සමූහයට අයත් සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කරා. උපුල් දරණගම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංගූ මිත්‍රශීලී උත්සාහවන්තයා දේශීය සහ ජාත්‍යන්තර ඇගේම් වලින් පිදුම් ලද රුපියල් මිලියන දහස් ගණනක වාර්ෂික ආදායම් උපයන සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන හොරයිසන් අධ්‍යාපන සමූහයේ නිර්මාතෘ සහ සභාපති උපුල් දරණගම පියවරෙන් පියවර සාර්ථක වූ දක්ෂ ව්‍යවසායකයෙක්. සඳබිනි පෙරේරා ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දිලෙන තරුව ශක්තිමත්ම කාන්තා ව්‍යවසායිකාව ලෙස ආසියානු කාන්තා සවිබල ගැන්වීමේ සම්මානයෙන් P01
පිදුම් ලද සඳබිනි ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ උපසභාපතිනියයි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ මූල්‍ය ක්ෂේත්‍රී පරිණත සහ ගෞරවාන්විත කාන්තා චරිතය වන ඇගේ කැපවීම සහ සරල දිවි පැවැත්ම රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශයක්. ගිය සතියේ ඇත් පවුරට සහභාගී වුණු සමාජ ව්‍යවසායකයින් සිව් දෙනාම තම ආයෝජන ලබා ගැනීමට සමත් වුණා. ආයුර්වේද වෛද්‍ය නිරෝෂා ජයසිංහ ලබාගත් ආයෝජනය රුපියල් ලක්ෂ විස්සයි. දිලිනි විධාන ගමාචි ලබාගත් ආයෝජනය රුපියල් ලක්ෂ පහයි. ලක්මා ලසන්ත කුලසේකර ලබාගත් ආයෝජනය රුපියල් ලක්ෂ දහයයි. ඕබන්තගේ අනුර පෙරේරා ලබාගත් ආයෝජනය රුපියල් ලක්ෂ පහයි. සම්පත් බැංකුවේ බලගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි ක්‍රියාන්විතයට අද එන සමාජ ව්‍යවසායකයන් අපි හඳුනා ගනිමු.